ලෝකයේ තියෙන කීර්තිමත් ඒ වගේම ජනප්‍රිය වාහන නිෂ්පාදනය කරන සමාගමක් තමයි Volkswagen කියන්නේ. මේ නම අපිටත් ගොඩක් හුරුපුරුතුයි. ඒකට හේතුව තමයි පහුගිය කාලේ මැතිවරණ පොරොන්දුවක් විදියට ලංකාවෙත් මේ වගේ වාහන නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගොඩක් පටන් ගන්නවා කියලා කටකතා රාශියක් පැතිරුණා. ඉතින් මේ වෙනකොට ලංකාවේ හැමෝම අපිට කොකා පෙන්නපු දේශපාලඥයන් ගැන දැඩි කලකිරීමකින් වගේම කනස්සල්ලකින් තමයි පසු වෙන්නේ. කොහොම හරි සස්ටේනබිලිටි කියන concept එක තියා තමන්ගේ වාහනයට පෙට්‍රල් ඩීසල් ටිකක්වත් ගහගන්න ලංකා මිනිස්සුන්ට මේ වෙනකොට බැරි වෙලා තියෙනවා. හැබැයි අපි මේ වගේ එකතන හිර වෙලා හිටියට ලෝකේ ඉන්න අනෙක් මිනිස්සු නම් එහෙම නැහැ. කොහොම හරි Volkswagen group එක යාළගේ අලුත්ම IT bus එක හඳුන්වා දීලා තියෙනවා. ඉතින් Volkswagen van ගැන කතා කරද්දී අට සියවසකට වඩා වැඩි ඉතිහාසයක් මේ van වලට තියෙනවා. විශේෂයෙන්ම scooby doo වගේ කාටුන් එහෙම බලලා තියෙනවා නම් ඔයාලත් මතක ඇති ඒකෙත් තිබ්බ හරි ලස්සන van එකක්. මේකත් Volkswagen mini bus එකක්. ලෝකේ පුරාම මේ වෙනකොට රැල්ලක් ඇති වෙලා තියෙනවා දහන එන්ජින් වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ දහන එන්ජින් නිසා පරිසරයට ඉතාමත් දැඩි හානියක් සිද්ධ වෙනවා. මේ හානිය අවම කරගන්න තියෙන හොඳම විකල්පයක් තමයි ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන එක. දැනටමත් ඉතින් ලෝකේ පුරාම ඉලෙක්ට්‍රික් cars වගේම SUVs වගේ වාහන නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි commercial vehicles වගේම dual purpose vehicles එහෙම තාමත් වැඩි වශයෙන් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් මේ අතර තමයි දහන එන්ජින් වෙනුවට ඉලෙක්ට්‍රික් van එකක් ඉතාමත්ම සිත්තද ගන්නා සුළු ආකාරයෙන් Volkswagen group එක එළි දක්වලා තියෙන්නේ. 2001 දීත් Volkswagen group එක මේ වගේ concept van එකක් එළි දක්වලා තියෙනවා. නමුත් ඒක එච්චර සාර්ථක වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි නැවත වතාවක් 2017 දී Volkswagen ID bus එකේ concept model එකක් මෙයාලා එළි දක්වනවා. ඉතින් මේ වෙනකොට මේ වාහනය develop කරලා ඉදිරියේදී market එකට දාන්න Volkswagen group එක බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවද Volkswagen group එක තිරසාරව එයාලගේ නිෂ්පාදන ක්‍රියාවට නංවන්න එහෙමත් නැත්නම් sustainable විදියට එයාලගේ production process එක ඉස්සරහට ගෙන යන්න US dollar billion 100ක් පමණ වැය කරනවා. ඒ කියන්නේ ලංකාවේ ණය වගේ දෙගුණයක් පමණ ප්‍රමාණයක් මේ Volkswagen group එක එයාලගේ research and development වලට. ඒ කියන්නේ sustainable විදියට මේ වාහන නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා හොයන්න විතරක් US dollar billion 100ක් යොදවනවා. එතකොට ලංකාවේ ඉන්නේ මොන වගේ තැනකද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ van එක ගැන කතා කරද්දී ලංකාවට නම් මේ වාහනේන එකක් නැහැ. නමුත් ඇමරිකන් මාකට් එකට වගේම යුරෝප් මාකට් එකට 2023-24 කියන කාලයේදී මේ වාහන එළි දක්වන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ වාහනේ තවත් අපූර්ව විස්තර දැනගන්න කැමති නම් දැම්ම පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. මේ van එකේ තියෙන ලස්සන පොඩ්ඩක් බලලම ඉන්නකෝ. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් මේ van එකේ සම්පූර්ණ විස්තර කතා කරමු. මේ youth එකේ garage එක youth garage.